තේරුවන් සන්නයි සිරු දිනාටම ප්‍රශ්න ගොඩකුත් ඉදිරිපත් වෙලා තියෙනවා මම අලුතෙන්ම ධර්මයේ අහන පිරිසකුත් ඉන්න හින්දා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් මම කෙටියෙන් දේශනයක් කරලා ඉන්නම් ඒ කෙටි දේශනාව අවසානයේදී අපි මේ ප්‍රශ්න වලටත් උත්තර ලබා ගනිමු හොඳයි එහෙනම් සිරු දිනාම මේ අවස්ථාවේදී මේ ධර්ම ශ්‍රවණය කිරීමේදී මේකට අවධානය යොමු කරන්න මෙසේ අවධානය යොමු කරද්දී අපි මේ බණහන ක්‍රමවේදයක් තියෙනවා මේ බණහන කොට අපි අතින් වෙන වැරද්දක් තියෙනවා අපි අතින් වෙන වැරද්ද තමයි අපි මේ වචන පද අල්ල ගන්නවා ඔගොල්ලෝ අහලා ඇති මේ බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරා මොකද වචන අමතක වේවා අදහස වැටහෙවා කියලා. හැබැයි දැන් අපි වැඩි හරියක් මොකද කරන්නේ? අදහස අමතක වේවා ඊළඟට මොකද්ද? වචන අල්ල ගන්නවා. වචන අල්ලගෙන අදහස අමතක වේවා කියන තැනට යනවා. එතකොට හැම දේශනාවක් අවසානයේදීම අපි වචන ටිකක් එහෙම නැත්නම් දැනුමක් අරගෙන යන්න උත්සාහ කරනවා. හැබැයි මේ බුද්ධ ශාසනයේ තියෙන දැනුමක් නෙමෙයි. වචනත් නෙමෙයි. මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ वचन वलट हागिय अवबोधया वचन वलट हागिय कारण्य थिंक हेम वेला वचन मत्ते हिरवे नवाना वचन वल नवती नवाना अन्ना टेतनी हागिय अदहस तोरगंड वेन्नी ने अम्मी को उदाहरण मे कीप अवस्था मेक कीलती नो मेक अर प्रबल तेरे हिंद मेक नव तत्कीना एक अभी हितान्न लुनु काप मनुष्य किन्नो मेके लुनु रस दान्न लुनु काप मनुष्य किन्नो ඊළඟට මේ ලුණු රස දන්නේ නැති ලුණු කාපු නැති පිරිසක් ඉන්නවා. දැන් අර ලුණු කාපු අර ලුණු රස දන්නගෙන අර ලුණු රස දන්නේ නැති පිරිසට අර ලුණු රසයේ පිළිමද විස්තරයක් කරනවා. එතකොට මේ විස්තරයක් කරද්දී එයා නොයෙකුත් ආකාරයේ වචන පාවිච්චි කරගන්න පුළුවන්, නොයෙකුත් ආකාරයේ ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්, උපමා ගන්න පුළුවන්. හැබැයි ඒක උපමාවකවත් ඒක වචනයකවත් ඒ ගන්න කිසිම කාරණාවක අර ලුණු රස තියෙනවද? තියෙනවද ලුණු රස? විස්තර කරන්න පුළුවන් ලුණු රසයකින්. නිකන් දල අදහසක් විතරයි දෙන්න පුළුවන්. එතකොට මේ කියන වචන වලට උපමා වලට ඔය ඔක්කොම එහා ගිය තැනක තමයි අර ලුණු රස තියෙන්නේ. ඉතින් ඒ වගේ අපි මෙතන තෝරගන්න ඕනි කාරණයක් තියෙනවා. අපි මේ නිවනට යන මාර්ගයේදී මේ කියන වචන වල නෙමෙයි නිවන තියෙන්නේ මේ නිවන තියෙන්නේ එහෙම නැත්නම් මේ නිවනට යන මාර්ගයේ තියෙන්නේ කියන වචන වල නෙමෙයි ගන්න උපමා වල නෙමෙයි ඒ ගන්න උපමා වලින් එහා ගිය කියන වචන වලින් එහා ගිය තැනක තමයි මේ සම්පූර්ණ කාරණේ තියෙන්නේ දැන් ඕගොල්ලෝ අහලා ඇතිනේ පස්තාව පිරුළු අහලා ඇතිනේ දැන් පස්තාව පිරුළු ඇහුවාන් පස්සේ අපි කියනවා ගඟට ඉනි කැපුවා වගේ කියලා දැන් ගඟට ඉනි කැපුවා වගේ කියලා කිව්වට පස්සේ අපි මේ ගඟක් ගැනද කතා කරන්නේ නෑ නේද නැත්නම් මේ ඉනි ගැනද කතා කරන්නේ නෑනේ ගඟට ඉනි කැපුවා වගේ කිව්වහම අපි මෙතන කතා වෙන්නේ මොකක් ගැනද මේ නිෂ්පල තේරුමක් නැති හරයක් නැති වැඩක් කරනවා නම් අපි ඒකට කියනවා මොකද්ද ගඟට ඉනි කැපුවා වගේ හැබැයි දැන් අපි ගඟට ඉනි කැපුවා කිව්වන් පස්සේ ඔය කියන ගඟ මොන ගඟද ඔක කැලණි ගඟද වලවේ ගඟද ආ මහවැලි ගඟද නැත්නම් ওই කපපු ඉනි මොන ඉනිද මොන ගහේ ඉනිද කියලා අපි ඔන්න වාද කරන්න ගියොත් විවාද කරන්න ගියොත් මොකද වෙන්නේ අපිට මේ කාරණේ මග ඇරෙනවා ඒ වගේ දැන් අපි මේ නිවන විස්තර කරද්දී මේ බුදු පියාණන් වහන්සේ ඔබ අහලා ඇති සමහරට මේ දෙන්නේ කොට එකම සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙනවද දෙන්නේ කොට එකම සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙනවද හැම වෙලාවෙදීම මේ අවස්ථා දෙකකදී දේශනා වෙලා තියෙන වෙනම දේශනාවන් දෙකක්. හැබැයි මේ මොන දේශනාව කරත් ඒක පිටිපස්ස කාරණේ එකයි. පිටිපස්සෙන් ඒක නිවනටම තමයි ඒක මඟ පෙන්වලා තියෙන්නේ. හැබැයි උඩින් ගත්තට පස්සේ අපි වෙනත් වෙනත් ආකාරයට විභජ්‍ය කරලා එක එක ආකාරයට මේ වචන පද හසුරුවලා එක එක විදිහට මේක දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට මේ වචන වලින් පිටිපස්සේ තියෙන මේ කාරණේ තමයි පිරිසා අවබෝධ කරගත්තේ අවබෝධ කරගෙන නිදහස් භාවයට පත් වුණේ. ඒ වචන අල්ලගත්තේ නැහැ කිසිම වෙලාවක. දැන්
ඒ කාලේ ත්‍රිපිටකේ තිබුණෙත් නෑනේ. එතකොට ඒ කාලේ දැන් මේ වගේ YouTube තිබුණෙත් නෑනේ. එතකොට TV තිබුණෙත් නෑනේ ඒ කාලේ. ඉතින් එක දේශනයයි ඇහුවේ හුඟක් අයට මුළු ජීවිත කාලෙම අහන්න හම්බුනේ මොකද්ද? එකම එක දේශනයයි. ඒ එකම දේශනය තුළින් ඒගොල්ලෝ ලබාගත්ත දැනුමත් අවබෝධයත්ද? දැනුම නෙමෙයි නේද? මොකද දැනුමකින් මොකද්ද? දැනුමක් ලබා ගත්තා කියලා දුකෙන් නිදහස් වෙන්නේ නැහනේ. එතකොට මේ දැනුමට එහා ගිය අවබෝධයක් තමයි ලබා ගත්තේ. ඒ ඔක්කොම සියලු දෙනා ලබාගත්තු අවබෝධය එකයි. ලබාගත්තු අවබෝධය එකයි. ඉතින් ඔබත් මේ ධර්මදේශනාව තුළදී අර දැනුමක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න එපා. තවත් මේ වචන ටිකක් අල්ල ගන්න උත්සාහ කරන්න එපා. වචන වලින් එහා පැත්තට ගිය අන කාරණේ තෝරගන්න උත්සාහ කරන්න. හරි. හොඳයි. දැන් අපි පොඩ්ඩක් අපි යමු අපි මේ එදිනෙදා කරන කටයුතු වලට පොඩ්ඩක් යන්. මේ එදිනෙදා කරන කටයුතු වලින් වල ගැටලුවක් තියෙනවා කියලා ඔබට හිතෙච්ච හින්දා නේද අද මේ තැනට ආවේ. බොහෝ පිරිසක් ආවේ මෙතනට ඒ හින්දා. අපි එදිනෙදා කරන ওই සම්මතය කරන ওই වැඩ කටයුතු වල තියෙන ගැටලුවක් දැකලා ඒකේ තියෙන ආබාධයක් දැකලා ඒකේ තියෙන දුකක් දැකලා ඒකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා අන්න චේතනාවෙන් තමයි මම හිතන්නේ මෙතන උගක් දෙනෙක් ආවේ. ඒක එහෙමද කියලා පොඩ්ඩක් බලන්න ඕනේ. නැත්තම් තව මෙහෙම එකක් තියෙනවා. අපි දැන් පොඩි කාලේ දැන් අපිට ලබා ගන්න දේවල් ටිකක් තියෙනවා. පොඩි කාලේ ওই අධ්‍යාපන සුසුකම් ලබා ගන්නවා. එතකොට ඊට පස්සේ ටිකක් තරුණ වයසට ගියන් පස්සේ අන විවාහ වෙනවා. ඊට පස්සේ ගෙවල් දොරවල් ලබා ගන්නවා. ඊට පස්සේ රැකියාවේ උසස් වීම ලබා ගන්නවා. ඊළඟ නොයිකුත් තනතුරු ගන්නවා. නොයිකුත් උපාධි ගන්නවා. ඔහොම ගිහලා කාලයක් එනවනේ ඔය මොකක්වත් ලබා ගන්න බැරි වෙන කාලය. එනවද නැද්ද? හා? දැන් ඔය මොකක්වත් ඔය දැන් තනතුරක් ලබා ගන්නත් ටිකක් වයස වැඩි. දැන් ටිකක් එතකොට උපාධියක් ලබා ගන්නත් ටිකක් අමාරුයි. දැන් ඉතින් ආයි ළමයි හදලා ගෙවල් දොරවල් හදලා වාහන ගන්න ඕන්න දැන් ඒකත් ටිකක් දැන් කරගන්න ටිකක් අමාරුයි. දැන් ඔහොම වුණාන් පස්සේ ඔන්න කට්ටියට මොන වෙනවා මොනවාද? අමුතු තනතුරු ටිකක් ඕන වෙනවා. මොකද්ද? මොනා තනතුරු ටික? හා? මොනා තනතුරු ටික? සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරියත් ඵලය කියලා අන්න තනතුරු ටිකක් හොයාගෙන එනවා. දැන් මෙතනම වැරද්දක් තියෙනවද නැද්ද? තියෙනවනේ වැරද්දක්. ඇයි? දැන් අපි හිතාගෙන හිටියොත් මේ සෝතාපන්න ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරිහත් ඵලය, එහෙම නැත්නම් මේ යන්නා වූ මේ ගමනේ යද්දි ධර්ම මාර්ගය යන මේ මාර්ගඵල ටික තනතුරු කියලා ගත්තොත් මොකද වෙන්නේ? තනතුරු කියලා ගන්න තැනම මොකද්ද? අපි අහුවෙලා ඉවරයි. ඇයි? එතකොට අපි අර ගිහි ජීවිතේ කරපු කටයුතු වලයි දැන් මේ ධර්ම මාර්ගයේ යනකොට කරන කටයුතු වලයි අතර වෙනසක් නැහැ. මොකද ගිහි ජීවිතෙත් අපි තනතුරු හොයාගෙන, නම්බු නාඹ හොයාගෙන, නොයිකුත් ඒවා හොයාගෙන ඒක පිටිපස්සෙන් ගියා. දැන් ඊට පස්සේ ආපහු එතනින් ඇවිල්ලා මේ ධර්ම මාර්ගයේ යනකොටත් කරන්නේ ඒකම තමයි. එතකොට ගිහි ජීවිතේ යනකොට අපි නොයිකුත් ආකාරයෙන් උපාධි අරගෙන, නොයිකුත් ආකාරයෙන් දැනුමක් එක්රැස් කරගත්තා. අනිත් අයන්ට වඩා කුසලතාවයක් එකතු කරගත්තා. හැබැයි දැන් ධර්ම මාර්ගයට ඇවිල්ලත් ආයිත් අපි කරන්නේම ඒකම නම් අපි එතනම පැරදිලා ඉවරයි. හැබැයි දැන් බුදු පියාණන් වහන්සේ කාලෙදී කවුරුවත් බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවද මට සෝතාපන්න ඵලය දෙන්න, මට සකදාගාමි ඵලය දෙන්න, මට අනාගාමි ඵලය දෙන්න, මට අරිහත් ඵලය දෙන්න කියලා ඉල්ලුවද කවුරුවත්? එහෙම ඉල්ලුවේ නැහැ. මොකද බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හැමෝම මොකද කරේ? තමන්ට තිබ්බ ගැටලුවක් ඉදිරිපත් කළා. දැන් අර ආලෝක යක්ෂයේ කතාව අහනවනේ අර පරම්පරාවත් තිස්සේ පරම්පරාව ගානත් තිස්සේ තිබ්බ ගැටලු ටිකක් ඉදිරිපත් කරා. තමන්ට තිබ්බ අවංක ගැටලුව ඉදිරිපත් කරා. මේ ගැටලුව ඉදිරිපත් කරාන් පස්සේ ඒ ගැටලුව සාකච්ඡා වුණා. ඒ සාකච්ඡා වුණාන් පස්සේ ඒකට මොකද්ද? අවබෝධයක් ආවා. එතකොට මෙච්චර දවසක් තමන්ට අර පීඩා දෙදී හිටපු තමන්ට කරදර කරපු අර ප්‍රශ්න ගොන්නකින් නිදහස් වුණා. අන්න මෙතන තමයි මොකද්ද?
නිවන් මාර්ගයේ තියෙන. මෙතන නිවන් මාර්ගයේ අද්දී ඔබ ඇත්තටම හොයන්න ඕනේ මොකද්ද? තමන්ට තියෙන අවංක ගැටලුව. මොකද්ද මට තියෙන ප්‍රශ්නේ? අන්න ඒ ප්‍රශ්නෙට තමයි විසඳුම හොයන්න ඕනේ. අන්න ඒ ප්‍රශ්නෙට විසඳුම හොයනකොට තමයි අපිට නිවනේ දොරටු ඇරෙන්නේ. හොඳයි. දැන් අපි පොඩ්ඩක් කල්පනා කරමු අපි මුළු ජීවිත කාලෙම ওই විදිහට යමක් හෙව්වා. මොනවාද හෙව්වේ? යමක් හෙව්වා නේද මුළු ජීවිත කාලෙම. පුරාවටම අපි මුළු ජීවිත කාලේ පුරාටම යමක් හෙව්වා. ගෙවල් දොරවල් හදලා යාන වාහන අරගෙන ඊළඟට දරුවෝ හදලා රස්සාවල් කරලා තව නොයෙකුත් දේවල් ටිකක් කරලා නොයෙකුත් වැඩපිළිවෙළවල යෙදිලා චිත්‍රපටි බලලා ටෙලි නාට්‍ය බලලා ට්‍රිප් ගිහිල්ලා දැන් ඔය අතරේ දානක් දීලා තව නොයෙකුත් නොයෙකුත් ඔය කියන පින්කම් කරලා ඔක්කොම කරලා අපි හෙව්වා යමක්. මොකද්ද හෙව්වේ? සතුටක් සැනසුමක් හෙව්වා නේද? හරි. දැන් අපි මේ හොයන මේ සතුට සැනසුම අපි මේ විදියට හොයාගෙන ගියා. මේ විදියට මේ සතුට සැනසුම හොයාගෙන ගියාට හැම වෙලාවෙදිම අපි මහා මොකද්ද අතෘප්තියකින් මේ ගමන කෙලවර වුණා. නිකන් එක උදාහරණකින් මම මේක විස්තර කරන්නම්කෝ. හිතන්නකෝ දැන් අපි ගෙයක් හදන තැනට යන ගියා කියලා. දැන් මම හිතන්නේ හුඟක් අයට මේ අත්දැකීම ඇති. දැන් ඉස්සලාම ගේ හදනවා ගෙයක් හදන කොට ඉස්සලාම මොකද වුනේ? දැන් හිතේ ඉස්සලාම ඇවෙනවද නැද්ද මේ ගේ? වැවෙනවනේ මේකේ. මේක මේ විදියට වෙන්න ඕනි. තට්ටු තුනක් තියෙන්න ඕනි. එහෙම නැත්නම් තට්ටු දෙකක් තියෙන්න ඕනි. කාමර මෙච්චර ප්‍රමාණයක් තියෙන්න ඕනි. ගේට්ටුව මේ විදියට දාන්න ඕනි. මිදුලේ මේ විදියට මල් වැවෙන්න ඕනි. පිටියේ ගන්න මේ පාට. ඉතින් ඔය විදියට අපිට අර එක එක ආකාරයට මේ ගේම ඇවෙනවා. දැන් ওই ගේම ඇවිලා ඊට පස්සේ දැන් මේක හදන්න යනකොට ඒ අර මැවිච්ච ගේද හැදෙන්නේ. දැන් මේක හදන්න අපි මොකද කරන්නේ ඊට පස්සේ? ඊට පස්සේ අපි නොයෙකුත් රැකියාවන් කරලා ලංකාවේ නැත්තම් පිටරට රැකියාවකට ගිහිල්ලා එහෙම නැත්තම් වෙනත් ව්‍යාපාරික කටයුතුකට ගිහිල්ලා දැන් මේ ගේ හදන්න අපි මොකද කරන්නේ? මුදල් එකතු කරනවා, එක් රැස් කරනවා. දැන් අපි කලින් අපි හිතන්න අපි ගෙදර පවුලේ අයත් එක්ක බොහොම නිදහසේ හිටියා. අපි ගෙදර අපි ගේ එක ගත්තොත් අඩුම ගානේ ගේ පැය 12කට වැඩි ප්‍රමාණයක් ඒ තමන්ගේ ගෙදර හිටියා. දැන් දැනට තියෙන පොඩි ගෙදර හිටියා. දැන් හැබැයි දැන් මේ අලුතෙන් මේ ගේ හදන්න කියලා අපි මේ වැඩේට බැස්ස වෙලාවෙ ඉඳන් මොකද වෙන්නේ? දැන් එක්කෝ අපි මොකද කරන්නේ? දැන් රස්සාවට යනවනම් මොකද වෙන්නේ? වැඩිපුර පැය දෙක තුනක් මොකද කරන්නේ දැන්? ඕටි කරනවා. එහෙම නැත්නම් ව්‍යාපාරික කටයුත්තක් කරනවා නම් මොකද කරන්නේ? ටිකක් වැඩිපුර සල්ලි හම්බ කරන්න කියලා ටිකක් වැඩිපුර හම්බ කරන්න යනවා. එතකොට මොකද වෙන්නේ? දැන් කලින් පැය 12ක් 14ක් ගෙදර හිටියේ නම් දැන් ක්‍රම ක්‍රමයෙන් මොකද වෙන්නේ? ගෙදර ඉන්න කාලේ අඩු වෙනවා. නැත්තම් අපි මොකද වෙන්නේ? පිටරට රැකියාවකට යනවා. මොකද්ද මේ ගේ හදන්න සල්ලි එකතු කරගන්න කියලා. ඔන්න පිටරට රැකියාවකට ගියා. ඉතින් එතකොට දැන් ගෙදර ඉන්නවද? එතකොට දැන් අවුරුදු ගාණක් ගෙදර නැහැ. හරිද? දැන් ওই විදිහට දැන් මේ ඊට පස්සේ දැන් ওই සල්ලි හම්බ කරලා ආපු වෙලාවෙන් දැන් අපිට මහා පීඩනයක් වෙනවද නැද්ද මේක? දැන් ඕන ප්‍රමාණය සල්ලි හොයාගන්නත් බෑ. අපිට ඕන විදිහට ලැබෙන්නෙත් නෑ. ඊළඟට දැන් ගේ හදන්න දැන් ඉඩම් හොයනවා. එක එක තැන් වලට යනවා. අපිට බලාපොරොත්තු වෙන දැන් ඉස්සල්ලාම අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? එක්කෝ අර ලස්සන වෙල්ලායක් ළඟ හරි ආ දිය පාරක් ළඟ හරි ආ කුරුල්ලෝ කෑ ගහන තැනක තමයි ඉඩම හොයන්නේ. දැන් ඊට පස්සේ ඒ විදිහට ඉඩම හම්බෙනවද? දැන් ඒ විදිහට ඊටම හම්බෙන්නේ නැහැ. දැන් අපේ හිතේ තියෙන එකක් හැබැයි ඊට පස්සේ ඔන්න යන්තම් කොහොම කරකිලා කරකිලා කොතනින් හරි ඔන්න නවතිනවා. දැන් ඊට පස්සේ අපේ හිතේ තියෙන එක ඔන්න හිත හදාගෙන අපි මොකද්ද ඊටම ගන්නවා. දැන් හිත හදාගෙන ගන්නකොට දැන් ඊටම දැන් ඉස්සල්ලාම බලාපොරොත්තු වෙන්නේ අක්කර 5ක විතර ලොකු ඊටමක්. ඊට පස්සේ ඕක කොහොම වම ගිහිල්ලා මොකද්ද වෙන්නේ? පර්චේස් 6ටම අඩු වෙනවා. ඊට පස්සේ ඒක ගත්තන් පස්සේ දැන් ඔන්න ගේ දැන් ඉස්සලා තට්ටු තුනට තමයි සැලසුම් ගැහුවේ. දැන් ඊට පස්සේ ඕක ටික 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 මොකද වෙන්නේ? කාමර 10ක් තිබ්බ කලී දැන් ඕක ක්‍රමී ස්විමින් පූල් එකක් තිබ්බ මුලින්. දැන් ඕක ටික ටික මොකද වෙන්නේ? අඩු වෙලා යනවා නේද? දැන් ඊට පස්සේ දැන් මේක මේ දැන් ඔය හැම වෙලාවේ දැන් අපිට සැපද දුකද උරුම වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ?
දැන් මේ ගේ හදන්න ගියාම දැන් මේ බාස්ලා හොයා ගන්න බෑ බාස් ඊට පස්සේ දැන් අපි සිමෙන්ති ගන්න ගියන් පස්සේ කලින් රුපියල් 900ට සිමෙන්ති තිබ්බේ ඊට පස්සේ ඒත් ටික දවසක් යනකොට 1500යි යකඩ කලින් රුපියල් 10ට තිබ්බේ ඒක ඊළඟට 4500 වෙනවා දැන් ওই විදියට ওই වෙන්නක් වෙන්නක් වාරා අපි අපිට දැන් දුක උරුම වෙනවද නැද්ද ඊට පස්සේ දැන් ඉතින් අපි බාස්ලා ඕන වෙලේ වෙලාවට එන්නෙත් නැහැ දැන් ආවොත් අපි කියන එක නෙමෙයි කරලා තියෙන්නේ වෙන එකක් කරලා තියෙන්නේ දැන් ওই විදියට මහා දුකක් විඳගෙන දැන් ওই වැඩ පිළිවෙල යනවා දැන් එතකොට දැන් අපි අර අස්සාව කරලා ආවත් ආයි ගෙදර ආපු වෙලේ ඉඳන් ආයි මොකද්ද සතුටෙන්ද ඉන්නේ සතුටෙන් නෙමෙයි දැන් ආයිත් මහා පීඩාවක මහා පීඩනයක ඉන්නේ ඉතින් ওই විදියට ඔහොම කාරණේ යනවා දැන් ඔහොම කාරණේ ගිහලා අපි හිතමු දැන් ওই අපේ හිතේ තියෙන විදියටම ගේ හදාගත්තා කියලා මේ ගේ හදාගෙන පදිංචි වෙන දවසේම ගේ අපිට අහිමි වෙනවද නැද්ද ගේ බැංකුව වලට නැහැ එහෙමත් නැහැ එහෙමත් අහිමි වෙනවා අනිත් පැත්තෙන් දැන් අර ගේ ගෙට පදිංචි වෙන මොහොතේම මොහොතේ සිට අර ගෙට තියෙන ආශාව නැති වෙලා යනවද නැද්ද නැති වෙලා යනෝනේ මොකද දැන් මුලින් අපිට දැන් ගේ පදිංචි වෙලා වෙච්ච වෙලාවේ අපිට මහා සතුටක් දැනෙනවා මහා සැනසුමක් දැනෙනවා හැබැයි දවසක් දෙකක් තුනක් හතරක් පහක් කොහොම මාසයක් දෙකක් තුනක් හතරක් පහක් යනකොට මොකද වෙන්නේ ආරක එපා වෙනවා මොකද එතකොට ගේ ලැබිච්ච තැන ඉඳන්ම අපිට ඒක අහිමි වෙන්න පටන් අරන් ඉවරයි දැන් ඔය අතරේ දැන් මේ අමාරුවේ මේ ගේ හදාගන්න අපිට පේනවා අල්ලපු ගෙදර එක්කිනා දැන් අපිට වඩා ටිකක් හොඳට ගේ හදලා නැත්තම් ගමේ තව ඊට වඩා හොඳ ගෙවල් දෙක තුනක් හැදලා දැන් ආයි පිච්චෙන්න පටන් ගන්නවද නැද්ද ඊට පස්සේ දැන් මේකේ ලෝන් එක ගෙවන්න ඕනේ ඔක්කොම කරන්න ඕනේ දැන් අච්චර අර අමාරුවෙන් හදාගත්තු ගෙදර අපිට ඉන්න වාසනාව තියනවද ගෙදර ඉන්න වාසනාවක් නැහැ ඒකේ සතුට සැනසුමක් නැහැ එතන දැන් ආයි පිච්චෙන්න පටන් ගන්නවා දැන් ආයි පිච්චෙන පටන් ගන්න දැන් ආයි තව සැලසුමක් ගහනවා ඉතින් මුළු ජීවිත කාලෙම මම මේ උදාහරණයක් කිව්වේ දැන් මේ ගේ හදන එකෙම මේක ගන්න එපා මුළු ජීවිත කාලෙම අපි කරපු සියලු දේවල් වල මොකද්ද තියෙන්නේ මෙන්න මෙහෙම එකක් නේ තියෙන්නේ දැන් ඔබ ළමයෙක් හැදුවත් ඔබ දැන් රස්සාවේ අලුතෙන් ප්‍රොමෝෂන් එකක් ගන්න ගියත් අලුත් අනතුරක් ලැබුණත් වෙනත් මොකක් හරි ගත්තා මේ හැම එකක් තුළම මොකද්ද තියෙන්නේ මේ මහා පීඩාවම තමයි මේ හැමතැනම තියෙන්නේ. ඉතින් ඔතන ඔය කොට්ටාස දෙකක් ඉන්නවා. එක කොට්ටාසයක් ඉන්නවා උපන්නාට ඔහේ ජීවත් වෙලා ඔහේ මැරිලා යන පිරිසක් ඉන්නවා. හරිද? දැන් මේ උපන්නාට ඔහේ ඉපදිලා ඔහේ මැරිලා යන පිරිස මොකද කරන්නේ? දැන් මේ විදිහට දැන් මේ ගේ හැදුවෙත් නිකන් නෙමෙයි දැන් අපිට ඕන වටද ගේ හැදුවේ. මුලින් මේ පොඩි කාලේ අපිට ගෙවල් හදනවා කියන එකක් ආවේ නෑනේ අර වටෙන් මොකද්ද මේ කට්ටිය කියලා දැන් මේ මෙහෙම හැදුවාම හොදයි දැන් ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් පෙන්නනවා මොකද්ද බැංකුවෙන් අපි ලෝන් එකක් දෙන්නම් ඊට පස්සේ ලස්සන්ට අර වෙළඳ දැන්වීමේ ලස්සන්ට තියෙනවා කොහමද පුංචි පවුල රත්තරන් දැන් කාර් එකක් තියෙනවා ගෙයක් තියෙනවා දැන් මෙන්න මේ උගුල් ටිකට අහු වෙලා නේද අපි මේ වැඩේට බැස්සේ ඉතින් ඔය දැන් පිටිසක් ඉන්නවා දැන් ඔය වැඩපිළිවෙලට බහැගෙන ඔහොමම යනවා ඉතින් ඔහොමම ගිහිල්ලා ඊට පස්සේ ඔන්න අවුරුදු 40-50 වෙනකොට දැන් ඔන්න ඊට පස්සේ දැන් කර කියා ගන්න දෙයක් නැහැ අර බලාපොරොත්තු දේවල් ඉෂ්ට වෙලත් නැහැ ඒවා ඔක්කොම කඩාපාත් වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ දැන් ඊට පස්සේ තමයි හොයන්නේ අර මං කිව් එක දැන් ඒ පැත්තෙන් තනතුරක් නැත්තම් මොකද්ද මේ පැත්තෙන් හරි ගන්නවා කියලා අනිත් පැත්තට බහිනවා ඒ පැත්තට බහිනවා. ඉතින් ඔහොමම ගිහිල්ලා අන්තිමේදී මොකද වෙන්නේ? කිසිම තේරුමක් නැතුව, හරයක් නැතුව ඔහොමම මැරිලා යනවා. දැන් ওই එක පිරිසක්. තව පිරිසක් ඉන්නවා. මේ වැඩ පිළිවෙල ඒගොල්ලොත් කරනවා. හැබැයි කරන අතර ඒගොල්ලෝ මොකද? මේගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකක්ද ඇති වෙන ප්‍රශ්නේ? ඇයි මේක මෙහෙම වුනේ? ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද මේකේ තේරුම? හැමදාම මේ මොකක් හරි එකක් කරනවා 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 කරන එකේ ඉවරෙකුත් නැහැ. ඒ කෙරුවයි කියලා මේක සතුට සැනසුමක් ලැබෙන්නෙත් නැහැ. දැන් ලැබෙනා වගේ පෙන්වන්නට දැන් ඊළඟ මොහොතේ ආයි තව එකක් කඩාපාත් වෙනවා. ඉතින් එතකොට මේ සම්පූර්ණ වැඩපිළිවෙලේ තියෙන ගැටලුව දකින්න පටන් ගන්නවා. හැබැයි ඒගොල්ලෝ එක කරන ගමන් තමයි දකින්නේ. නොකර ඉන්නව නෙමෙයි.
එතකොට මේ වැඩපිළිවෙලේම මෙහෙම යනවා ඒගොල්ලෝ. එතකොට දැන් අනිත් අයට පේනවා මේගොල්ලොත් ගෙවල් හදනවා, යාන වාහන ගන්නවා, අනිත් ඒවත් කරනවා. ඔය අතරේ මේක මහා ගැටලුවක් තියෙනවා කියලා තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? ඒ අය මොකද්ද? දැන් ඒ අය අර අය වගේ තනතුරු හොයන්නේ නැහැ. මොකද්ද? දැන් කට්ටියක් ඉන්නවානේ තනතුරු හොයන කට්ටිය. එතකොට මේ දැන් තනතුරු තවත් තනතුරක් හොයක්වත් තවත් තැනක්වත් හොයන්නේ නැතුව දැන් මේගොල්ලන්ට දැන් ඇත්තටම මේ පහළ වෙලා තියෙන උගුල, මේ පහළ වෙලා තියෙන දුක, මෙන්න මේකට අන්න විසඳුම් හොයන්න පටන් ගන්නවා. දැන් මේ විසඳුම් හොයන තැනින් තමයි මේ ආගම් පහළ වුණේ. මේ විසඳුම් හොයන තැනින් තමයි ආගම් ටික පහළ වුණේ. ඉතින් එතකොට මේ විසඳුම් හොයන තැන්වලින් මේ පහළ වෙච්ච ආගම්වල ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක ඇතුලේ ඔන්න කට්ටියක් හිර වෙලා ඉන්නවා. දැන් මේ මෙතනනොත් නිදහස් වෙච්ච තැනක තමයි මොකද බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. දැන් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ඇත්තටම මේ කාරණේ මොකද්ද කියලා හරියට පැහැදිලි කළා කිව්වා. ඉතින් ඕක කොච්චර හොඳට පැහැදිලි කළා කිව්වද කියනවා නම් ඔබ අහලා ඇති. අර එක්තරා කුමාරවරු 30 දෙනෙක් නේද, කුමාරවරු පිරිසක් තමන්ගේ අලුත විවාහ වෙච්ච බිරින්දෑවරු එක්ක යනවා. දැන් කාලෙ විදිහට නම් ඔක කියන්නේ මොකද? ට්‍රිප් එකක් යනවා. නැත්නම් අපි හනිමුන් යනවා කියලා කියන්නත් පුළුවන්. මේ ඔක්කොම අලුතෙන් විවාහ වෙච්ච මේ පිරිසත් එක්ක අන්න ට්‍රිප් එකක් යනවා. ඔය කට්ටියම යනවා. ඔය යන අතර එක්කෙනෙක් විවාහ වෙලා නැහැ. එයා බැලුවා ඉතින් මම විතරක් මොකද තනියම යන්නේ කියලා. එයා මොකද කරන්නේ? මට තනියෙන් යන්න බෑනේ. දැන් අනිත් ඔක්කොම අය විවාහ වෙලා ඒගොල්ලොන්ට බිරින්දෑවරු ඉන්නවා, මට කවුරුත් නැහැ. ඉතින් මට තනියම යන්න බෑ. එයා අරන් යනවා. දැන් කාලේ හැටියෙන් නම් අපි කියනවා මොකද්ද? ගණිකාවක් එක්කන් යනවා. ඉතින් ඔහොම එක්කන් ගිහිල්ලා දැන් මේ පිරිසම මෙහෙම විනෝද වෙන අතරේ අර එක්කන් ගිය කාන්තාව මොකද කරන්නේ? මේ අය පොඩ්ඩක් එහෙට වෙන වෙනකම් බල්ලා මේ අය සියලු දෙනාගේම මොකද්ද? ආභරණ ටික ඔක්කොම එකතු කරගෙන මෙයා පැනලා යනවා. මේ පැනලා ගියාට පස්සේ අර කුමාරවරු 30 දෙනා මොකද කරන්නේ? කුමාරවරු පිස්ස මොකද කරන්නේ? දැන් මේ මිනිස්සයා කොහෙටද පැනලා ගියේ කියලා හොයාගෙන මේ මිනිස්සයා පිටිපස්සේ පන්නගෙන එනවා. දැන් ওই පන්නගෙන එනකොට දැන් බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා. දැන් ඒගොල්ලෝ දන්නවද මේ බුදු පියාණන් වහන්සේ කියලා? ඒගොල්ලෝ දන්නේ නැහැ මේ බුදු පියාණන් වහන්සේ කියලා. දැන් බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා. වැඩ ඉන්නකොට දැන් පේනවා මෙන්න ඒගොල්ලන්ට පේන්නේ කවුද? ඒ කාලේ විදිහට ඔන්න අර තාපසෙක් වගේ කෙනෙක් අන්න වැඩ ඉන්නවා. ඉතින් ගිහිල්ලා අහනවා මෙන්න මේ විදිහේ කාන්තාවක්, මේ හැඩරුව තියෙන කාන්තාවක් මෙන්න මෙහෙම බඩු පොදියක් එක මෙහෙම ගියාද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා අර අයගෙන් අනුන් ගැන හොයන එකද වැදගත් තමන් ගැන දැනගන්න එකද කියලා. මොකද අහන ප්‍රශ්නේ? අනුන් ගැන හොයන එකද වැදගත් තමන් ගැන දැනගන්න එකද? දැන් මේක කිව්ව ගමන්ම දැන් කාලේ ඔය වගේ කතාවක් කිව්වනම් අපි මොකද කරන්නේ? බැනලා යනවා නේද? මොකද අපිට දැන් බුදුහාමුදුරුව අපේ ඉස්සරහට හම්බුණත් හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. ඇයි? බුදු කෙනෙක් අපි ඉස්සරහට හම්බුණත් අපිට බුදු කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ? අපේ තියෙන මහා අවිද්‍යාවේ තරමට. ඉතින් අපේ තියෙන මහා අවිද්‍යාවේ තරමට අපිට ඒ වගේ දැන් අපිගේ කවුරු හරි ඇවිත් අනුන් ගැන හොයන එකද වැදගත්, තමන් ගැන හොයන එකද වැදගත් කියලා කවුරුත් ඌටත් බැනලා යනවද නැද්ද? එතනින් බැනලා යනවා නේද? දැන් ওই වගේ දැන් අපිටත් මේ හම්බෙනවා, මේ මාර්ගයේ පෙන්වන අය හම්බෙනවා. අපි ඇයට බැනලා එලෝලා යනවා යන්න. ඔතන නෙමෙයි තියෙන්නේ කියලා යනවා තව තැනකට. හැබැයි දැන් මේගොල්ලන්ට මේ කියපු කාරණේ බැලුවා අනුන් ගැන හොයන එකද වැදගත්, තමන් ගැන දැනගන්න එකද? දැන් මේ කිව්ව ගමන් මොකද උනේ? 30 දෙනාම මොකද වුනේ? එතනම නැවතුණා. නැවතුලා තමන් ගැන දැනගන්න එක තමයි වැදගත්. අපිට දේශනා කරන්න තමන් ගැන කියලා. ඔබ වහන්සේ තේරෙන විදිහ අපිට දේශනා කරන්න. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ අන්න තමන් ගැන දේශනා කරා. තමන් කිව්වේ කවුද? මමනේ. තමන් කිව්වේ කවුද? දැන් මේ මම ගැන දේශනාව කරා. දැන් මේ මම ගැන දේශනාව කරලා ඉවර වෙනවාත් එක්ක මොකද උනේ? දැන් ඒගොල්ලෝ කිව්වද එහෙනම් දැන් ඔක්කොම දැන් දේශනාව අවසානයේදී දැන් මේ අපේ අලුත බැඳපු විරින්දෑවරු ඉන්නවා, ඒගොල්ලෝ පොඩ්ඩක් බල්ල ඒගොල්ලන්ට කියලා ඉන්න ඕනි. එහෙම කිව්වද? එහෙම කිව්වෙත් නැහැ. ඊළඟට අපේ ගෙවල් දොරවල් තියෙනවා, ඒ ටික පොඩ්ඩක් බල්ල එනවා කියලා එහෙම කිව්වද?
ඒ කිව්වෙත් නැහැ. අපේ දෙමව්පිය ඉන්නවා ඒගොල්ලන් ගිහලා අවසර අරන් එනවා කියලා එහෙම කිව්වද? ඒ කිව්වෙත් නැහැ. මොකද උනේ? එතනම ඒයි බික්කුභාවයෙන් පැවිද්ද සහ උපසම්පදාව ලැබුවා. ආපහු අනිත් පැත්තට ගියේ නැහැ. ආපසු අනිත් පැත්තට යන්න තරම් දෙයක් මෙතන ඉතුරුනේ නැහැ. එතකොට ඒ මොහොතේම යම් අවබෝධයකට පත් වුණා. මේ පැයක් දෙකක් තුනක් ඇතුළත මේ සම්පූර්ණ අවබෝධයකට පත් වුණා. දැන් මොකද්ද මේ කිව්වේ එතකොට බුදු පියාණන් වහන්සේ? මේ පැයක් දෙකක් ඇතුළත තමන්ගේ මේ අලුත බැඳපු විරිඳත් අතහැරලා දාන තැනමට අතහැරිලා යන තැනමට අර ඔක්කොම මේ කියපු කරපු මේ කරන එදිනෙදා කරන වැඩ කටයුතු වලින් අත මිදෙන තැනට මොකතන කොහොමද ආවේ? හොඳයි, දැන් ඒක එතන අපි තෝරා කරගමු. අපිටත් වැටහිලා තියෙන ආකාරයට අපි අන්න දැන් ඔතනද පොඩි දේශනයකද මේ අලුතින් පිරිසකුත් ඇවිල්ලා ඉන්න හින්දා අපි ඔතනත් විස්තර කරගෙන ඊට පස්සේ අපි ප්‍රශ්න වලට යනකොට ඕක තව පොඩ්ඩක් ගැඹුරට යයි. හරි, හොඳයි. දැන් ඔය කාරණේ අපි පොඩ්ඩක් තෝරගනිමු. එතකොට තෝරගන්නකොට ඔබට තේරෙයි මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරේ කියලා. හරි, එතකොට දැන් අපිට වැටහිලා තියෙන ආකාරයට දැන් අපි ඒක ඔබට කියන්න. දැන් මේ මම ගන්න මේ උපමා ටික ඔක්කොම ආයෙ පොඩ්ඩක් පැත්තකට තියලා ඒක පිටිපස්සේ කාරණේ නැවතත් ඔබ අල්ලගන්න උත්සාහ වෙන්න, දක්ෂ වෙන්න. හරි, හොඳයි. දැන් මම උපමා දෙක තුනකින් ඕක විස්තර කරන්න. විස්තර කරනකොට ඔබට තේරේ මොකද්ද මේ කිව්වේ කියලා. හරි, දැන් මෙහෙම එකක් ගනිමුකෝ. දැන් හිතන්න අපි ගෙදරක ඉන්නවා කාන්තාවක්. ගෙදරක ඉන්නවා කාන්තාවක්. මේ කාන්තාවට ඉන්නවා ස්වාමි පුරුෂේ. මේ කාන්තාවට ඉන්නවා දරුවෙක් ඉන්නවා. මේ කාන්තාවට ඉන්නවා අම්මා කෙනෙක්. මේ කාන්තාවට ඉන්නවා සහෝදරියක්. මේ කාන්තාවට ඉන්නවා යාළුවෙක්. මේ කාන්තාවට ඉන්නවා තරහකාරයෙක්. ඔය විදිහට ඉන්නවා පිරිස. මේ ඔක්කොම පිරිස ඉන්න තැනට අර කාන්තාව එනවා. දැන් එනකොට කෙනෙකුට කවුද හම්බ වෙන්නේ? කෙනෙකුට මොකද්ද හම්බ වෙන්නේ? බිරිඳක් නේද හම්බ වෙන්නේ? කෙනෙකුට හම්බෙන්නේ මොකද්ද? මගේ බිරිඳ. තව කෙනෙකුට මොකද්ද හම්බ වෙන්නේ? මගේ අම්මා. තව කෙනෙකුට මගේ දුව. තව කෙනෙකුට මගේ අක්කා නැත්තම් නංගි. තව කෙනෙකුට මගේ යාළුවා. තව කෙනෙකුට මගේ තරහකාරයා. හරි හරි, දැන් මම ඔහොම අහන්න. දැන් මේ එක එක්කිනාට හම්බුනේ එකක්ද? හරි, දැන් මම අහන්න. එතකොට අර කාන්තාව කවුද? අර කාන්තාව කවුද එතකොට? දැන් කෙනෙකුට හම්බුනේ මොකද්ද? අම්මා කෙනෙක්. කෙනෙකුට හම්බුනේ දුවෙක්. කෙනෙකුට හම්බුනේ කෙනෙකුට හම්බුනේ සහෝදරියක්. කෙනෙකුට හම්බුනේ තරහකාරයෙක්. කෙනෙකුට හම්බුනේ යාළුවෙක්. එතකොට දැන් මෙතනදී මේ හම්බුනේ කවුද? කාන්තාවක් හම්බුණාද? එතකොට කවුද අර කාන්තාව? දැන් මේ එක එක්කිනාට එක එක ඒවානේ හම්බ වුනේ. හරි, දැන් හොඳට බලමු. දැන් ඕක කොහොමද ඕක ගොඩ නැගෙන්නේ කියලා. දැන් අපිට හිතෙනවා, දැන් ඔතනදී අපිට හිතෙනවා දැන් මේ අපිට දැන් පුද්ගලයෙක් හම්බුණා කියලා. පුද්ගලයෙක් හම්බුණා කියලා. දැන් අපිටත් දැන් ගෙදර ගියන් පස්සේ දැන් දරුවා දැක්ක ගමන් මොකද වෙන්නේ? මේ මගේ දරුවා කියන එක එනවද නැද්ද? ගෙදර ගිය ගමන් දැන් අපේ ස්වාමි පුරුෂයා බිරිඳ හම්බෙනකොට මේ මගේ ස්වාමි පුරුෂයා බිරිඳ කියන සංඥාව එනවද නැද්ද? දැන් අපේ ගිය අම්මා තාත්තා හම්බුණාන් පස්සේ මේ මගේ අම්මා තාත්තා කියන සංඥාව එනවද නැද්ද? හරි, හැබැයි දැන් අපිට එන එකද අනිත් එක්කෙනාට එන්නේ? නෑ නේද? හරි, දැන් හොඳට බලමු. එතකොට දැන් අපිට හිතනවා දැන් මේ අපේ ඇහැට තමයි මේ පුද්ගලයා පෙනුනේ. එතකොට මේ එළියේ ඉන්න පුද්ගලයාම තමයි අපිට පෙනුනේ කියලා හිතනවනේ. එතකොට එළියේ ඉන්න පුද්ගලයාම තමයි අපිට පෙනුනේ, අපේ ඇහැට තමයි මේ පුද්ගලයා පෙනුනේ කියලා ඔන්න අපි තව එහෙම එකක් ගොඩ නැගෙනවා. හැබැයි දැන් අපි ඔය කාරණේ පොඩ්ඩක් තෝරගනිමු. හිතන්න දැන් ඔබගේ සියලු මතකයන් නිරුද්ධ වෙච්ච තැන, ඒ කියන්නේ ඔබේ සියලු මතකයන් අයින් වෙච්ච තැන,
හරිද දැන් ඔබගේ සියලු මතක සටහන් ටික අයින් වෙච්ච තැනක් සියලු මතක සටහන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා දැන් සියලු මතක සටහන් අයින් වෙච්ච වෙලාවෙදී ඔබ ඉස්සරහට පුද්ගලයෙක් එනවා එතකොට ඒ එනකොට ඒ පුද්ගලයා දැන් හිතන්න තමන්ගේම අම්මා හරි නැත්නම් තමන්ගේම දරුවා හරි එනවා කියලා තමන්ගේ ඉස්සරහට හරිද දැන් තමන්ගේ සම්පූර්ණ මතක සටහන් අයින් වෙච්ච මොහොතකදී දැන් මෙතනට හම්බෙනවද මගේ දරුවා නැත්නම් මගේ ස්වාමි පුරුෂයා නෙමෙයි නැත්නම් මගේ අම්මා කියන එක එනවද එතනට ඈ එන්නේ නැහැ නේද එතකොට සම්පූර්ණ මතක සටහන් අයින් වෙච්ච මොහොතකද එතන ඉන්නේ කාන්තාවක් එහෙම නැත්නම් පුරුෂයෙක් කියන තැන එනවද එන එන්න පුළුවන්ද දකොට මේ කාන්තාවක් හරි පුරුෂයෙක් කියන සංඥාව එන්නේ අර ඇහැට පේන එකෙන්ද එහෙම නැත්නම් අර පරණ මතක සටහනින් ගොඩ නැගිච්ච සංඥාවක්ද ආ පරණ මතක සටහනකින් ගොඩ නැගිච්ච සංඥාවක් නේ එතකොට මේ ඉන්නේ මගේ අම්මා මේ ඉන්නේ මගේ බිරිඳ මේ ස්වාමි පුරුෂයා මේ මගේ දරුවා කියන එක අතීත මතක සටහනකටකින් නේ ගොඩ නැගුණ සංඥාව එතකොට මේ පිරිමි කෙනෙක් මෙහි ඉන්නේ ගෑනු කෙනෙක් කියන එකත් ඒකත් එහෙමයි නේද එතකොට මේ ඉන්නේ පණ තියෙන කෙනෙක් කියන එකත් කොහෙන්ද ගොඩ නැගින්නේ හා ඇහැට දෙක පේන්නේ ඒකත් අර අතීත මතක සටහනකින් නේද ගොඩ නැගින්නේ පැහැදිලිද ඒකත් ගොඩ නැගෙන අතීත මතක සටහනකින් තමයි ගොඩ නැගින්නේ එතකොට පෙනුනේ ඇහැටද මේ ඇහැටද පෙනුනේ හ්ම් මේ ඇහැට නෙමෙයි නේ පෙනුනේ එතකොට මේ ඇහැට පෙනුණා කියලා අපිට කියන්න පුළුවන්ද මේ ඇහැට පෙනුණා කියලා අපිට කියන්න බෑ හැබැයි දැන් ආරම්මණයෙන් තොරවත් ඕක ගොඩ නැගින්නේ නෑ නේද ආරම්මණකින් තොරව ගොඩ නැගිනවද ආරම්මණේ නැතුව ආරම්මණයකින් නැතුව ඒක ගොඩ නැගෙන්නෙත් නෑ හැබැයි ආරම්මණේ ආවට පස්සේ ඒ ගොඩ නැගෙන එක ඒ වර්තමාන මොහොතට අයිතිද නෑ නේද එතකොට මේ අතීත මතක සටහන් ඔස්සේ ගොඩ නැගිච්ච රූපයක් නේද ගොඩ නැගින්නේ එතකොට දැන් මේ හරහා මේ ගොඩ නැගෙන රූපය ඊට පස්සේ අපිට හැඟීමක් එනවා නේද ඒ ගොඩ නැගෙන රූපයමයි බාහිර තියෙන්නේ කියලා එනවද නැද්ද දැන් ඒ ගොඩ නැගෙන රූපයමයි බාහිර තියෙන්නේ ඒක බලන මම මේ පැත්තෙන් ඉන්නවා කියලා එකක් එනවද නැද්ද හ්ම් එතකොට දැන් ඔය ගොඩ නැගිච්ච රූපය බාහිරින් ගොඩ නැගිච්ච එකක්ද එහෙම නැත්නම් අර තමන්ගේ සිත තුල විඥානය තුල ගොඩ නැගිච්ච එකක්ද විඥානය තුල සිත තුල ගොඩ නැගිච්ච එකක් නේ එතකොට අතීත මතක සටහන් වලට සාපේක්ෂව ගොඩ නැගිච්ච එකක් නේ දැන් අර කාන්තාවකෙක් ගත්තාම කෙනෙකුට මගේ බිරිඳ කියන එක ගොඩ නැගුණේ අතීත මතක සටහනකින් නේද කෙනෙකුට මේ අම්මා කියන එක ගොඩ නැගුණේ අතීත මතක සටහනකින් නේද එතකොට මේ මගේ දරුවා කියන එක ගොඩ නැගුණේ මතක සටහනකින් නේද එතකොට මේ ඉන්නේ තරහකාරය කියන එක ගොඩ නැගුණේ මතක සටහනකින් නේද මේ ඉන්නේ යාළුවා කියන එක ගොඩ නැගුණේ මතක සටහනකින් නේද මේ ඉන්නේ කාන්තාවක් කියන එක ගොඩ නැගුණේ මතක සටහනකින් නේද මේ ඉන්නේ පණ ඇති සත්ත්වයෙක් කියන එක ගොඩ නැගුණේ මතක සටහනකින් නේද එතකොට දැන් ඊළඟට පහළද එක දිගට පවතින විඥානයකුත් තියනවාද ඇයි දැන් මීට කලින් මේ කාන්තාව පහළ වුණේ නැහනේ මේ අම්මා පහළ වුණේ නැහනේ බිරිඳ පහළ වුණේ නැහනේ ආරම්මණ එන මොහොතේ නේද ඒ සිතක් පහළ වෙන්නේ ඒ විඥානයක් පහළ වෙන්නේ. එතකොට ආරම්මණය එනව සමග ඒ පහළ වෙන විඥානයේ සිත තුල නේද අර පුද්ගලයා පහළ වෙන්නේ. ඒකට අදාළ රූපය පහළ වෙන්නේ. පැහැදිලිද? අන්න එතකොට අපිට මුලාසගත දෘෂ්ටි එනවනේ දෘෂ්ටියක් එනව නේද? මේ පුද්ගලයාමයි බාහිර ඉන්නේ කියලා එකක් එනවද නැද්ද? එනව නේද? මේ පුද්ගලයාමයි බාහිර ඉන්න කියලා එකක් එනවද නැද්ද එතකොට මේ පුද්ගලයාමයි බාහිර ඉන්නේ ඒ පුද්ගලයා දකින මම මේ පැත්තෙන් ඉන්නවා කියන එකක් එනවද නැද්ද ඒක එන්නේ විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද අවිද්‍යාවෙන්ද එන්නේ අවිද්‍යාවෙන්ද එන්නේ දැන් එතකොට මේ පරණ මතක සටහන් ඔස්සේ ගොඩ නැගිච්ච මේ රූපයමද බාහිර තියෙන්නේ එහෙම කියන්න පුළුවන්ද එහෙම කියන්න බෑ දැන් ඔතන තමයි සත්‍යය ආවෙන තැන. දැන් ඕක තමයි සත්‍යය ආවුන තැන කියන්නේ ඔතන තමයි සත්‍වත්වයේ ගොඩ නැගෙන තැන. අයි ඒ වෙලාවේ නෙමෙයි ඒ වෙලාවේ නේද මම පහළ වෙන්නේ.
වේලාවෙන මම පහළ වෙන්නේ. එතකොට දැන් අර කෙනෙකුට හම්බුණා බිරිඳක් කෙනෙකුට හම්බුණා අම්මා කෙනෙක් කෙනෙකුට හම්බුණා දරුවෙක් කෙනෙකුට හම්බුණා යාළුවෙක් කෙනා කෙනෙකුට හම්බුණා තරහකාරයෙක් මේ ඔක්කොම හම්බුනේ මොකෙන්ද? අර මතක සටහනකට සාපේක්ෂව ගොඩනැගිච්ච රූපයක් විතරයි. එතකොට විඥානය තුල සිත තුල ඒ මොහොතේ හේතුප්පත්තෙන් ගොඩනැගිච්ච රූපයක් විතරයි පහළ වුනේ. දැන් හොඳට මේ කාරණේ හොඳට ඔබ බලන්න. දැන් මෙතන මෙතන සිද්ධියෙන් ඕක ගමකෝ තව උපමා දෙක තුනකින් ඕක තෝරගන්නකොට ඕක තේරේ. එකපාර තේරෙන්නේ නැහැ. හරි දැන් මෙතන ගමකෝ. දැන් මෙතන දැන් ඔබට පේන්නේ මොකද්ද? දැන් ඉස්සරහින් හාමුදුරු කෙනෙක් ඉන්නවා කියලා පේනව නේද? ඊළඟට මොකද්ද? ඒ හාමුදුරුව දකින්න මම ඉන්නවා කියලා තේරෙනව නේද? ඒ හාමුදුරුවන්ගේ බණ අහන මම ඉන්නවා කියලා තේරෙනව නේද? හරි. හොඳයි දැන් අපි ඕක උපමාවකින් ඕක තෝරගනිමු. අපි හිතමු දැන් මෙතන ඉන්නවා අලුත උපන්න පුංචි දරුවෙක්. උපදිලා දැන් තාම සතියක්වත් නැහැ. ඊළඟට මෙතනට එනවා කවදාවත් මේ ජීවිත කාලේදී හාමුදුරු කෙනෙක් දැකලා නැති විදේශික මහත්මයෙක් ඇවිල්ලා ඉන්නවා මෙතන. මුළු ජීවිත කාලේ කවදාවත් හාමුදුරු කෙනෙක් දැකලා නැහැ. ඊළඟට හාමුදුරු කෙනෙක් දැකලා තියෙනවා. හැබැයි මේ ඉන්නේ වංගී හාමුදුරුව කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ මේ මාව දැකලා නැහැ කලින්. හාමුදුරුවෝ දැකලා තියෙනවා. දැන් ඔය එහෙම කෙනෙකුත් මෙතන ඉන්නවා. හරිද? දැන් එතකොට අර පුංචි දරුවට හාමුදුරුව කෙනෙක් කියන සංඥාව පහළ වෙනවද? නැහැ නේද? මේ එතකොට මේ පිරිමි කෙනෙක් කාන්තාවක් කියන සංඥාව පහළ වෙනවද? නෑ නේද? එතකොට මේ පණ ඇති සත්වයෙක් කියන සංඥාව පහළ වෙනවද? පහළ වෙන්නේ නෑ නේද? හරි. එතකොට කවදාවත් හාමුදුරුවෝ කෙනෙක් දැකලා නැති කෙනෙකුට පහළ වෙන්නේ මේ අමුතු ඇඳුමක් ඇඳගෙන මොකක් හරි දේශනයක් කරන කෙනෙක් කියන සංඥාව නේද පහළ වෙන්නේ? හාමුදුරුවෝ කෙනෙක් කියන සංඥාව පහළ වෙනවද? එතකොට දැන් තව කෙනෙකුට මේ හාමුදුරුවෝ කෙනෙක් බණ කියනවා කියන සංඥාව පහළ වෙනවා. මොන හාමුදුරුවෝද කියන එක එනවා පහළ වෙනවද? එහෙම පහළ වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ දැන් ඔබට ඒ විදිහට පහළ වෙනවා එක එක විදිහට සංඥා. දැන් මෙතන ඉන්න මේ පිරිසකින් දෙන්නෙකුට එකම හාමුදුරුවෝ පහළ වෙනවද? පහළ වෙනවද එකම හාමුදුරුවෝ? එතකොට අර මේ දැන් මෙතන හේතු ගැලපෙනකොට අර ගොඩනැගෙන සිත තුළ හේතු ගැලපෙන ගොඩනැගෙන විඥාණය තුළ අතීත මතක සටහනකට සාපේක්ෂව අතීත මතක සටහනකට අනුකූලව ගොඩනැගිච්ච රූපයක් නේ ගොඩනැගින්නේ. අන්න ඒ විදිහ රූපයක් නේද ගොඩනැගින්නේ. එතකොට දැන් අන්න අපිට හැඟීමක් එනව නේද? මේ රූපයමයි කොහෙද තියෙන්නේ? බාහිර තියෙන්නේ. එතකොට ඒ රූපය බලන ඇහැ මගේ ළඟ තියෙනවා කියලා හැඟීමක් එනව නේද? දෙකට බැඳිලා. දැන් ඒ වෙලාවේ නේද ඇත්තටම මොකද්ද? මම උපදින්නේ. එතකොට චක්කු විඥානය උපදින තැනම නේද මම උපදින්නේ? හොඳට බලන්න. දැන් එතකොට මොකද වෙන්නේ? මේ බාහිර රූපයක් තියෙනවා. ඒක දකින්න මම ඉන්නවා කියන අන්න හැඟීම එනවා නේද? එතකොට දැන් අපි හැම වෙලාවම දැන් ඔයක අපි වර්ණ රූපයක් ගත්තේ. දැන් ඔය හැම වෙලාවම අපිට පේන රූපය තුල තියෙන ඇත්තද බොරුවද? රූපය තුල තියෙන ඇත්තද බොරුවද හොඳට කල්පනා කරලා බලන්න. එතකොට මේ රූපය අර තමන්ගිට ගොඩ නැගිච්ච සංකල්පමය රූපයක් නිසා ඇත්තටම ගොඩ නැගිච්ච රූපයක් නෙමෙයි. හරි. දැන් ඔක ශබ්දයකටත් ඕක කොහොමමද නැද්ද? ශබ්දයකටත් ඕක කොහොමමද නැද්ද? හොඳට බලන්න ශබ්දයකටත් ඕක කොහොමද නැද්ද කියලා. හරි. දැන් ඕක මම උපමාවකින් විස්තර කරන්න මම ඔබට කියනනම් චොක්ලට් කියලා. හරි. දැන් චොක්ලට් කිව්වන් පස්සේ මේ චොයන්න කියන શબ્දය ඇහෙන තැන අල්කයන්නයි ලයන්නයි අල්ටයන්නයි තියෙනවද? නෑ නේද? එතකොට චොයන්නේ චොක්ලට් තියෙනවද? නෑ නේද? දැන් අල්කයන්න ඇහෙන තැන චොයන්නයි ලයන්නයි අල්ටයන්නයි තියෙනවද? නෑ නේද? එතකොට අල්කයන්න තුල චොක්ලට් තියෙනවද? දැන් මේ අල්කයන්නත් එකට ඇහෙනවද? එහෙම නැත්නම් ඒකත් තව ඔය වගේ මාත්‍ර ගණනාවක් එකතුවක් නේද අල්කයන්න කියන්නේ? ඔය වගේ මාත්‍ර හිතා ගන්න බැරි මාත්‍ර ගොඩක එකතුවක් නේ අල්කයන්න කියන්නේ. එතකොට දැන් එක ශබ්ද මාත්‍රයක් ඇසෙන තැනක තව ශබ්ද මාත්‍රයක් තියෙනවද?
ඒ ශබ්ද මාත්‍රය ඇති වෙලා සම්පූර්ණ වෙලම නිරුද්ධ වෙන තැනක නේද තව ශබ්ද මාත්‍රයක් ඇති වෙන්නේ එතකොට දැන් මේක මේ තියෙන මේ ශබ්ද මාත්‍ර ටික ඔක්කොම එකතු කරලා එකතු කරලා එකතු කරලා ඝන සංඥාවෙන් චොක්ලට් කියන මේ ඝන සංඥාවෙන් මේ චොක්ලට් කියන එක ගොඩ නැගුවේ කොහෙද දැන් කොහෙවත් කොහෙවත් ගොඩ නැගුවේ දැන් ඔය හිත කොහෙද තියෙන්නේ ඇතුලේ තියනවා කියලා කියන්න පුළුවන්ද එළියේ තියනවා කියලා කියන්න පුළුවන්ද කොහෙවත් තියනවා කියලා කියන්න බෑ අන්න ගොඩ නැගෙනවා මොකද්ද චොක්ලට් කියලා මොකද්ද ශබ්ද රූපයක් මැවෙනව නේද දැන් චොක්ලට් කියන ශබ්ද රූපයයි එතකොට බාහිරෙන් හම්බෙච්ච එකද බාහිරෙන් හම්බුණා කියන්න බෑ අභ්‍යන්තරෙන් ගොඩ නැගුණා කියන්න බෑ දැන් කලින් මම චොක්ලට් කියනකන් චොක්ලට් කියන ශබ්ද රූපේ ගොඩ නැගුණෙත් නෑනේ එතකොට මෙතන හේතු ගැළපීමකින් අන්න විඥානයේ විසින් ගැට ගහලා ගැට ගහලා ගැට ගහලා සිත තුලින් දැන් මේ මාත්‍ර ටිකක් එකතු කරලා එකතු කරලා එකතු කරලා ගැට ගහලා ගැට ගහලා ගැට ගහලා ගැට ගහලා නේද චොක්ලට් කියන මොකද්ද මේක ගොඩ නැගුණේ දැන් චොක්ලට් කියන මොකද්ද ගොඩ නැගුණේ චොක්ලට් කියන शब्द रूपे गोड़ नैगुना दैन चॉक्लेट कीन शब्द रूपे गोड़ नैगी चा पालियेट मुका क्वात्ते नवाद एवें नित ने दैन इतान मुलु जीवित कालट मा कवदावत में चॉक्लेट गयान वो ये वाचने वा ताहला नैती गोत्री केक में तन इन्नुआ कियला नैत्ता में आदा उपान आलू ता दारू एक इन्नुआ कियला दैन एयाट में तन हां बेना वाद चॉक्लेट हां बेना वाद एयाट हां बेना चॉक्लेट दैन में तन मुका दवें ने दैन में चॉक्लेट किये पुगा मां मुका दवें ने दैन उन्न उबट ඇදිලා එනවා නේද අපූර්ව වැඩක් වෙනවා මෙතන දැන් මේ වෙන වැඩපිළිවෙල තමයි අපි තෝරගන්න ඕනේ වැඩපිළිවෙල මෙතන දැන් මේ වෙන වැඩපිළිවෙල හරියට අර රූපායනී යන්ත්‍රයක වෙන වැඩපිළිවෙලක් වගේ වැඩපිළිවෙලක් එනවා දැන් හිතන්න දැන් මෙතන දැන් එක එක නාලිකාවල තරංග මෙතන තියෙනවද නැද්ද තියෙනවනේ හැබැයි මෙතන තියෙනව නැහැ කියලා අපිට කියන්න බෑ ඇයි රූපායනයක් මෙතන දාලා අර සුසර කරනකන් ඔය ටික දකින්න හම් වෙනවද අපිට හම්බෙන්නේ නැහැ. අපි හිතමු දැන් මෙතන අපි රූපాయని යන්ත්‍රයක් හයි කරලා ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි A කියන නාලිකාව සුසර කරා, ටියුන් කරා. දැන් A කියන නාලිකාව සුසර කරපු ගමන් A කියන නාලිකාවට අදාළ තරංග ටික ඔක්කොම ඇදිලා ඇවිල්ලා ඇදිලා ඇවිල්ලා ඇදිලා ඇවිල්ලා රූපයක් පේනවද නැද්ද? රූපයක් මැවෙනවද නැද්ද? මැවෙනවා නේද? දැන් ඔය රූපේ කොහෙද තියෙන්නේ? දැන් ඕකේ දැන් මේ මැවෙන රූපය ඇතුලේ පණ ඇති සත්වයෝ ඉන්නවද නැද්ද? දඟලන අය, hina වෙන අය ඉන්නවද නැද්ද? නටන අය මල් ගස් වටේ යන අය ඉන්නවද නැද්ද හැබැයි දැන් ඔය අපි රූපాయని යන්ත්‍රය අපි දැන් කෑලි 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 වලට කපලා බැලුවත් ඔය මල් ගස් වටේ දුවන ගෙනා හොයාගන්න පුළුවන්ද අපිට බෑ නේද එතකොට දැන් ඒ කොහෙද මේ පුද්ගලයන් හිටියේ දැන් මෙතන මේ ක්‍රියාකාරීත්වය තුලින් නේද මේ රූපය ගොඩ නැගුණේ දැන් මෙතන මම චොක්ලට් කියනකොටත් මොකද වෙන්නේ අර මොකද වෙන්නේ පරණ මතක සටහන් ටික දැන් ශබ්ද රූපේ දැන් චොක්ලට් කියන එක එකතු වුණෙත් කොහමද අර රූපායනයක් ටියුන් කරන් පස්සේ අර රූපේ ගොඩ නැගුණා වගේම තමයි ඊට පස්සේ මොකද වෙන්නේ මේකට අර මතක සටහන් ටික එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා මොකද්ද එකතු වෙලා චොක්ලට් කියන රූපය ගොඩ නැගෙනවා දැන් චොක්ලට් කියන සංඥාව පහළ වෙනවද නැද්ද දැන් දැන් ඔන්න පහ වෙනවා චොක්ලට් කියන සංඥාව. එතකොට දැන් අර වෙලඳ දැන්වීම වලින් දැකපු ඒවා ඊළඟට චොක්ලට් කනකොට ගොඩ නැගිච්ච මතක සටහන් මේ ඉදිරිය නොයිකුත් නොයිකුත් ඉදිරියට චොක්ලට් සම්බන්ධයෙන් අන්න ගොඩ නැගෙනවා. දැන් මෙතන ගොඩ නැගෙනකොට මෙතන ඉන්න දෙන්නේ කුට එකම ආකාරයට ඒ සංඥාව පහළ වෙනවද? නෑ නේද? හරි. අන්න ඒ වෙලාවේදී නේද අන්න අර චොක්ලට් වල යම් වර්ණයක් තියෙනවා නම් ඒ වර්ණයට අනුකූලව චොක්ලට් ඇහැ ගොඩ නැගෙනවද නැද්ද මේ වෙලාවේ? එතකොට තවන්න චොක්ලට් වල අර චොක්ලට් වල අර වර්ණයට සාපේක්ෂව අන්න චොක්ලට් ඇහැ ගොඩ නැගෙනවා ඊළඟට මොකද්ද චොක්ලට් ශබ්දයට දැන් චොක්ලට් ශබ්දේ කොහෙන්ද ආවේ දැන් විඥානයේ විසින් ගැට ගහලා ගැට ගහලා ගැට ගහලා අන්න ඝන සංඥාවෙන් චොක්ලට් කියන ශබ්දේ ගොඩ නැගෙන තැන චොක්ලට් වල අදාළ කණක් ගොඩ නැගුණද නැද්ද ඒ කණ මේ කණද මේ කණ නෙමෙයි නේද මේ කණ නෙමෙයි හරිද දැන් ඊට පස්සේ අන්න චොක්ලට් සුවඳක් වගේ එකක් දැනෙනවද නැද්ද ඒකත් අතීත මතකයකට අහනකින් නේද ආවේ අන්න ඒ චොක්ලට් සුවඳට සාපේක්ෂව චොක්ලට් නහයක් සමුදේ වෙනවා ඊළඟට චොක්ලට් රසයට සාපේක්ෂව චොක්ලට් දිවක් පහළ වෙනවා චොක්ලට් ස්පර්ශයකට සාපේක්ෂව චොක්ලට් කයක් පහළ වෙනවා ඊළඟට මොකද්ද
චොක්ලට් සංකල්පයට අනුව චොක්ලට් මනක් පහළ වෙනවද නැද්ද? චොක්ලට් මනක් පහළ වෙනවා. එතකොට මේක මේ පහළ කරලා දුන්න එක ඇතුළේ තියෙන්නේ ඇත්තක්ද බොරුවක්ද? මෙතන තියෙන මායාව මිරිගුව නේද? ආ එතකොට මේ පහළ වෙන මේ චොක්ලට් කියන සංඥාව ඊළඟ මොහොතේ නිරුද්ධ වෙනවද නැද්ද? දැන් ඔබට මම පෙන්වනවා මොනවාද? මේ මොනවාද? දැන් මේ මේක බුලත් කියනකොට අර පහලින් පහල වෙච්ච චොක්ලට් එක කොහෙද තිබ්බේ? කොහෙටද ගියේ ඒක? හා? දැන් එතකොට මේ චොක්ලට් වලට අදාළව පහල වෙච්ච මම දැන් ඉන්නවද? නෑ නේද? හරි. එතකොට දැන් මේක දැන් මේක මේ කොළයක් ගහක කොළයක් මේක මේ මේ කොළයක්. එතකොට මෙන්න මේක බුලත් කොළයක් කියන එක කොහෙද ගොඩනැගෙන්නේ? මතක සටහනකෙම නේද ඒක ගොඩනැගෙන්නේ? මේක කොළයක් වෙන්නේ නැහැ නේද? දැන් මේ කඩදාසි කොළ එකයි දැන් මේ කඩදාසි කොළ එකයි බුලත් කොළ එකයි වෙනස ගන්නේ මතක සටහනකින් නේද? එතකොට මේක බුලත් බව එන්නේ කොහෙන්ද? ඒක මතක සටහනකින් නේද? දැන් ওই විදියට මොකද්ද මතක සටහනක් ඔස්සේ අන්න ගොඩනැගෙනවා මොකද්ද? බුලත් සංඥාව පහළ වෙනවා. දැන් බුලත් සංඥාව පහළ වෙනවා. එතකොට දැන් බුලත් සංඥාව පහළ වෙලා ඊළඟ මොහොතේ මොකද වෙන්නේ? ඊළඟ මොහොතේ තව එකක් නේද වටාපත පෙන්වෙනවා. එතකොට වටාපත පෙන්වෙනකොට වටාපත සංඥාව පහළ වෙනවා. ඊළඟට ඒක මොකද වෙන්නේ? මේ මොහොතේම ඒක නිරුද්ධ වෙලා අලුතෙන් එකක් හට ගන්නවා. එතකොට මේ දැන් මේ මොහොතක් මොහොතක් පාසා ගොඩ නැගෙන මෙන්න මේ විදිහට ගොඩ නැගෙන මෙන්න මේ ගොඩ නැගීම තුල තියෙන්නේ සත්‍යද බොරුවද? එතකොට දැන් අපි ලෝකේ ඇසුරු කරනවා කියලා මේ ඇසුරු කරන්නේ මොකද්ද? මොන ලෝකේද? දැන් අපිට ලෝකයක් මැවෙනවානේ. දැන් ඉර තියෙනවා. දැන් ලෝකේ කිව්වහම ඔබට එක එක වෙලාවට මැවෙනවානේ එක එක ඒවා. දැන් ලෝකේ කිව්වහම දැන් ලෝකේ කිව්වා ඇමරිකාව තියෙනවා, ඊළඟට මොකද එංගලන්තේ තියෙනවා, ඕස්ට්‍රේලියාව තියෙනවා, ඊට පස්සේ මේ ලෝකෙට එහා පැත්තෙන් හඳ තියෙනවා, හඳට එහා පැත්තෙන් තරු තියෙනවා, ඊට පස්සේ ඉර තියෙනවා, තව එක එක ඒවා මැවෙනවානේ. ඊට පස්සේ මේ ලෝකෙ මොකද්ද ආහවල් රටක් තියෙනවා, මෙහෙම ඉන්නවා, මෙච්චර මිනිස්සු ඉන්නවා, අච්චර සත්තු ඉන්නවා, ඕම ඕම මේ මූද තියෙනවා, කඳු තියෙනවා, මේ ඔක්කොම කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? දැන් අපිට මේ විදිහට මෙහෙම ඝන සංඥාවේ මෙහෙම එකක් මැවෙනවා නේද? ලෝකයක් තියෙනවා. ඊට පස්සේ මට දැන් ස්වාමි පුරුෂයෙක් ඉන්නවා, බිරිඳක් ඉන්නවා, දරුවෙක් ඉන්නවා. ඒ දරුවා දැන් මේ මේ අවුරුද්ද ශිෂ්‍යත්වය කරනවා. දැන් මෙන්න මේ ඔක්කොම කොහෙද තියෙන්නේ? මනස තුල කියලා කිව්වට ඒ මනසත් කොහෙද තියෙන්නේ? දැන් මේ මනස කොහෙද තියෙන්නේ කියලා අපි හොයා ගන්න ඕනේ. දැන් මේ හොඳට හොඳට තෝරගන්න. දැන් එතකොට නැත්තම් අපිට හිතනවා නිකන් එක දිගට පවතින මනසක් තියෙනවා වගේ එකකුත් එන්න පුළුවන්. දැන් ওই මනස කොහෙද තියෙන්නේ? දැන් මනස කොහෙද තියෙන්නේ? මනස කොයි වෙලාවෙද තියෙන්නේ? කොයි වෙලාවෙද තියෙන්නේ මනස? ඔව්. එතකොට මනස තියෙන්නේ බොහොම සරලව ගත්තොත් මෙන්න මේ මොහොත තුල විතරයි නේද තියෙන මනස? මනස තියෙන එතකොට මෙන්න මේ මොහොත තුල විතරයි. එතකොට මනස ඔය ගොඩනැගෙන මන, එහෙම නැත්නම් ඔය ගොඩනැගෙන සිත, එහෙම නැත්නම් ඕකට විඥානය කියලා කියනවා. තව ඉතින් එක එක නම් තියෙනවා. ඔය නම් ඔක්කොම අමතක කරොත් එතකොට දැන් එතකොට මේ ඒ ගොඩනැගෙන ලෝකය ඒ ඔක්කොම කොයි වෙලාවේද තියෙන්නේ? මේ මොහොතේ තියෙන්නේ. හරිද? එතකොට මේ මොහොතේ නේද ඉරහඳ තාරකාවේ ඔක්කොම තියෙන්නේ. හරි. දැන් මම මෙහෙම එකක් කියනවා. දැන් එතකොට මම ඔබට කියනවා දරුවා කියලා. දැන් මෙච්චරලා දරුවා හිටියද? හ්ම්? දරුවා හිටියද මෙච්චරලා? දැන් මම දරුවා කිව්ව ගම මොකද වෙන්නේ? දරුවාට අදාළ මතක සටහන් ටික ඔක්කොම ඇදිලා ඇවිල්ලා රූපයක් මැවුණාද නැද්ද? එතකොට ඒකම මැහුනේ වර්තමාන මොහොතේනේ. හරි. එතකොට මේ මතක සටහන් ඔස්සේ දන්න දරුවා කියන මොකද්ද? රූපය මැවුණා. එතකොට දැන් ওই දරුවා කියන රූපය කොහමද ඒක ගොඩනැගිලා තියෙන්නේ බලන්න. ඒක තුල මොකද තියෙන්නේ කියලා. දැන් එතකොට මේ දරුවා කියලා අපිට සංකල්පීමේ රූපයක් පහළ වුණා මිසක් දරුවා කියන එක නම මතක් වුණාද?
දැන් අපි දරුවා කිව්වන් පස්සේ මොකද්ද පහළ වෙන්නේ? රූපය පහළ වෙනවානේ. ඒ පහළ වෙන රූපේ මොකෙන්ද ඇති වෙලා තියෙන්නේ? හ්ම්? ඒක තුල ඇත්තද තියෙන්නේ? හොඳට බලන්න ඒක තුල ඇත්තද තියෙන්නේ? හ්ම්. දැන් මේ දරුවා කියන සංකල්පය තව සංකල්ප ගොඩක එකතුවක් නේද? මේ දරුවා ලොකු කෙනෙක් ඕනේ, ලොකු නාම ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ, ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ, අර ශිෂ්‍යත්වයේ කියන සංකල්පය, අහවල් ඉස්කෝලේට ගියා කියන සංකල්පය, මෙන්න මේ මේ මෙන්න මේ මේ මෙන්න මේ 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 හැඩරුව තියෙන ඔය ඔය විදිහට එක එක විදිහට සංකල්ප ගොඩක් එකතු වෙලා නේද මේ දරුවා කියන සංකල්පයේ ගොඩ නැගෙන්නේ. අන්න දරුවා කියන සංකල්පයේ ගොඩ නැගුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට මේ දරුවා කියන සංකල්පේ අර මතක සටහන් ටිකක් ඔස්සේ ගොඩ නැගිච්ච සංකල්පමීම දරුවෙක් නේද ගොඩ නැගෙන්නේ. එතකොට ඒ දරුවාද මේ ඔය ඉන්න දරුවා? ආ? සම්බන්ධයක් තියෙනවද? ඉතින් මේ දරුවා අපි යන තැන යනවනේ. යන තැන යනවා කිව්වත් මොකද්ද වෙන්නේ? ඉන්නවා කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. ඇයි? ආරම්භණයක් ආවට පස්සේ තමයි මේ දරුවා ගොඩ නැගෙන්නේ. හරි. දැන් අපි හිතන්න දැන් අපේ ගෙදර ගිය ගමන් අපේ ඉස්සරහටම අර දරුවා එනවා කියලා. එතකොට ඉස්සරහට ඒ දරුවා එනකොටත් අපි දකින්නේ ඒ දරුවාද? නැත්නම් අර දරුවා පිළිබඳ සංකල්පේද? දරුවා පිළිබඳ සංකල්පේ. එතකොට අර අතීත මාසක රටාන ඔස්සේ ගොඩ නැගිච්ච දරුවා පිළිබඳ සංකල්පයයි ගොඩ නැගින්නේ. හැබැයි ඒක කලින් තිබ්බ එහෙකුත් නෙමෙයි. කලින් තිබ්බ එකක්ද? කලින් තිබ්බ එහෙකුත් නෙමෙයි. ඊළඟට ඒ පහළ වෙන එක එතනම නිරුද්ධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙනවා. දැන් මම මෙහෙම එකක් ඔබට අහන්නම්. මීට අවුරුදු 5කට කලින් දරුවා කිව්වහම ගොඩ නැගිච්ච සංකල්පයයි දැන් දරුවා කියනකොට ගොඩ නැගෙන සංකල්පය එකද දෙකද? එකද දෙකද? දෙක. ඊළඟට දැන් මේ දේශනාව පටන් ගනිද්දි මම දරුවා කියනකොට ගොඩ නැගිච්ච රූපයයි දැන් මම දරුවා කියනකොට ගොඩ නැගිච්ච රූපයයි එකද දෙකද? දැන් එතකොට මෙතන මොකද්ද වෙන්නේ? හැම වෙලාවම හේතු සැකසෙනකොට රූපයක් ගොඩ නැගෙනවා. හේතු සැකසෙනකොට රූපයක් ගොඩ නැගෙනවා. ඊට පස්සේ හේතු බිඳෙනකොට ඒ රූපය බිඳිලා යනවා. ඒක ගොඩ නැගීම තුලම බිඳිලා යනවා. ආයේ අමුතුවෙන් ඒක බිඳවට්ටන්න දෙයක්වත් නැහැ. ගොඩ නැගීම තුලම බිඳ වැරිලා දැන් ඊළඟට ගොඩ නැගෙන්නේ ඒ රූපෙමද? එතකොට දැන් මේ කියනකොට ඔබට තේරේ කවදාවත් දෙන්නේ දෙන්නකොට හම්බ වෙලා තියෙනවද? ආ? දෙන්නෙක් දෙන්නකොට හම්බ වෙලා තියෙනවද? දෙන්නෙක් දෙන්නකොට හම්බ වෙලා නැහැ. ඊට පස්සේ මොකද්ද? ඒ දැන් හම්බෙන මනංකල්පිත අර සංකල්පීමේ රූපය දෙපාරක් හම්බෙලා තියෙනවද? එකම රූපේ. එකම රූපේ දෙපාරක් හම්බ වෙලත් නැහැ. පැහැදිලිද? අන්න ඔය ගැටලුව තමයි තියෙන්නේ අපිට.